අපි හැමෝම කාටුන් වලට කැමතියි. ඉතින් මේ කාටුන් වල ඉතිහාසය වගේම කාටුන් හැදෙන්නේ කොහොමද කියන එක ගැන අද අපි බලන්න යනවා. ඒ වගේම ලංකාවේ නම animation වලින් ලෝකයටම අරන් ගිය සුවිශේෂී පුද්ගලයෙක් ගැනත් අද අපි කතා කරනවා. ඒ වගේම animation වලට කැමති ඔයාට challenge එකක් දෙන්නත් අපි සූදානම්. කාටුන් කියලා කියවම අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන චරිත ගොඩක් තියෙනවා. මේ කාටුන් එක කාටුන් වල ඉතිහාසය ගැන කතා කරද්දී කාටුන් එකක් විදිහට පළවෙනියටම වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගන්න පළවෙනිම නිර්මාණය වෙන්නේ Walt Disney විසින් නිර්මාණය කරපු Steamboat Willie කියන animation එක. ඉතින් මේ 2D animation එක 1928 මුළු ලෝකෙම වෙනස් කරනවත් එකම මේ කාටුන් එකක් නිර්මාණය වෙන්නේ එහෙම නැත්නම් animation එකක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැනත් පුංචි අදහසක් අපිට තියෙන්න ඕනේ. එකිනෙකට විරුද්ධ එහෙම නැත්නම් වෙනස් වෙන රූප 24ක් තත්පරයකට අපිට එක දිගට වෙනස් වෙන විදිහට පෙන්වුවොත් එතනදී මිනිස් ඇස රැවටීමකට ලක් කිරීම හරහා තමයි මේ animation එකක් එහෙම නැත්නම් ද්විමාන සජීවීකරණයක් කියන දේ පනගැන්වෙන්නේ. මේ දේවල් එක්ක සමහර විට ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ animation කියන concept එක මුලින්ම සිද්ධ වෙන්නේ ඊජිප්තුවේ. එහෙම නැත්නම් මේට අවුරුදු 4000කට විතර කලින් එයාලගේ තියෙන 2D drawing එක. මේ හරහා සමහර යුද්ධ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක frame by frame මේගොල්ලෝ ඇඳලා තියෙනවා. ඉතින් මේක තමයි animation concept එකක් මුලම මොන විදිහටද සිද්ධ උනේ කියන එකට උදාහරණයක් විදිහට අපිට දෙන්න පුළුවන් වෙන්නේ. Steamboat Willie එකත් එක්ක පටන් ගන්න ද්විමාන සජීවීකරණය එහෙමත් නැත්නම් මේ 2D animation කියන දේ පුරෝගාමියෙක් විදිහට Walt Disney'ගේ නම අපි හැමෝටම මතක් වෙන දෙයක්. ඉතින් එදා මෙදා තුර ඔයා ආස කරන Woody Woodpecker ඒ වගේම වෙනත් Tom and Jerry, Mickey Mouse මේ චරිත හැම දෙයක් එක්කම මේ animation ද්විමාන සජීවීකරණය 2D animation කියන එක ඉතාමත් විශාල සංවර්ධනයක් එහෙමත් නැත්නම් development එකක් ලබාගෙන තියෙනවා. සමහර විට ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති පුංචි cartoon එකක් එහෙමත් නැත්නම් තත්පරයක cartoon එකක් නිර්මාණය කරන්න අපිට frames 24ක් අඳින්න සිද්ධ වෙනවා character එකක චලනය වීම විතරක්. මේ දේවල් එක විනාඩියකට එහෙමත් නැත්නම් තප්පර 60කට මේ වගේ animations එක character එකකට 1440ක් අඳින්න වෙනවා. ඉතින් මුල් කාලේ cartoon වල මේ හැම එකක්ම එකෙන් එකට අතින් අඳින්න සිද්ධ වුණා. මේ දේවල් එක අපිට ඉන්නවා ප්‍රධාන animators ලා. මේ animators ලා තමයි cartoon එකේ තියෙන චරිතේ ප්‍රධාන අංග චලන ටික ඒ වගේම emotions මූණෙන් පෙන්නන දේවල් ටික නිර්මාණය කරන්නේ. මේ නිර්මාණයට පස්සේ in betweeners ලා එහෙම නැත්නම් විශාල ආටිස්ට්ලා ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රධාන action අතරට fill එක නිර්මාණය කරන්න. මේ විදිහට සම්පූර්ණ animation එක ඉවර වුණාම මෙතනින් එහාට ඊට පස්සේ ඉන්කර්ස් ලා ඉන්නවා මේ ඇඳපු චිත්‍රවලට එහෙම නැත්නම් මේ නිර්මාණ ටික සෙලෝලයිට් පටවලට තින්ත විදිහට පාට වෙනස් වෙන්නේ නැති වෙන්න ඒ හරහා පේන්ට් කරන. මේ විදිහට නිර්මාණය කරාට පස්සේ ප්‍රධාන චරිත ටික එක සෙලෝලයිට් පටයකත් ඒගොල්ලෝ ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම විදිහටත් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් අපි දකින කාටුන් ගොඩක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම නිර්මාණය කරලා ඒක ඉදිරියේ මේ චරිත ටික චලනය වෙන දේ තමයි නිර්මාණයක් විදිහට අවසානයේදී ලැබෙන්නේ. මේ විදිහට නිර්මාණය වෙන චරිත ටික සහ බෑග්ග්‍රවුන්ඩ් එක එක තැනකට අරගෙන එන අවසාන කාර්යභාරය තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් මේ කාටුන් ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වෙනවත් එක්කම මේ සඳහා මල්ටිප්ලේන් කැමරා එකක් පවා මේගොල්ලෝ නිර්මාණය කරනවා. මේ හරහා ඈතම තියෙන අපි හිතමු ඉර වගේ දෙයක් එහෙම නැත්නම් හඳ වගේ දෙයක් අහසේ තියෙන දෙයක්
වෙනම ප්ලේන් එකකට ඊට පස්සේ ඊළඟට තියෙන දේවල් ඒ ගැඹුරු රහමන් නැත්නම් ඩෙප්ත් එක අනුව වෙනස් කරලා වෙන වෙනම ප්ලේන්ස් වලට එකතු කරාම වෙන වෙන ස්ලයිඩ් වලට එකතු කරාම එතනින් ගැඹුරු ගැන අවබෝධයක් කැමරා එකට මේ 2D animation වලට දෙන්නත් මේගොල්ලෝ කටයුතු කරා. ඉතින් মালටි ප්ලේන් කැමරා එක ආවත් එක්කම පළවෙනි නිර්මාණය පළවෙනි කාටුන් එක බැම්බි කියන animation එක තමයි නිර්කුත් වෙන්නේ. මේකේ ලොකු වෙනසක් තියෙනවා මේකේ background එකේ තියෙන depth effect එකත් එක්ක ගැඹුරත් එක්ක. මේ හැම දෙයකටම මුල පුරන steamboat willy animation එක එහෙම නැත්නම් cartoon එක Mickey Mouse පළවෙනියටම ඉන්න චරිතයක් විදිහට cartoon එක හැමෝගෙම හිත දිනා ගන්න පුළුවන් උනේ ඒ වෙනකොට නිකුත් වෙච්ච පළවෙනි හඬ සහිත ශබ්දය සහිත කාටුන් එක මේක වීම නිසා. ඉතින් මේකෙත් ඉතාමත් ඉන්ට්‍රස්ටිං දෙයක් තියෙනවා. ඒ තමයි Walt Disney තමන්ගේ මේ steamboat willy කියන නිර්මාණය කරලා පළවෙනි වතාවට මේක ප්‍රිවියු එකක් විදිහට තමන්ගේම ස්ටාෆ් එකට පෙන්නද්දී ඒගොල්ලෝ මේක ප්‍රොජෙක්ට් කරලා පෙන්නන ගමන් අදාළ කරන සවුන්ඩ්ස් හැම දෙයක්ම ඒ ස්ටේජ් එකේ පිටිපස්සේ ඉඳගෙන වෙනම නිර්මාණය ප්‍රතිනිර්මාණය කරා කියන එක ලයිව් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් මෙන්න මේ වගේ ඉන්ට්‍රස්ටිං තොරතුරු ගොඩක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම මීටත් වඩා තොරතුරු. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ animation වල සජීවීකරණේ 2D animation වල ලංකාවේ ටැලන්ට් එකක් ගැන. මේ ලංකාවේ නම ලෝකයට අරන් ගිය සුවිශේෂී පුද්ගලයෙක් එක්ක තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ animation එක මතකද බලන්න. එකමත් එක කාලෙක ලස්සන දූපතක් තිබුණා. ඒ දූපතේ හුඟක් ස්වාභාවික සම්පත් තිබුණා. ඒ රටේ තිබ්බ ලොකුම සම්පත ඒ රටේ හිටපු මිනිස්සු. මේ තමයි අද අපි කතා කරන්න යන රැන්ඩිගේ ලංකාවේ වෛරල් වෙච්ච animation එක. ඉතින් මෙන්න මේ සජීවීකරණය එහෙම නැත්නම් animation එක social media හරහා ඒ වගේම TV channels හරහා ලංකාව තුළ ඉතාමත් විශාල වශයෙන් වෛරල් එකක් විදිහට හිට් වුණා. මේ දේවල් එක රැන්ඩි කියලා කියන්නේ සුවිශේෂී චරිතයක් කියලා කියන්න පුළුවන්. ආටිස්ට් කෙනෙක්ගෙන් එහාට ගිහිල්ලා ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන්. මොකද ලංකාවේ නම ජාත්‍යන්තරයට ලංකාව තුල නිර්මාණ වගේම ජාත්‍යන්තරයට ලංකාවේ නම අරගෙන යන්නත් රැන්ඩි මූලික වෙනවා මේ 2D animation වලින්. ඉතින් එමිනම් කියලා කියන්නේ ලෝකයේ මේ වෙනකොට රෙකෝඩ්ස් මිලියන 220කට අධික ප්‍රමාණයක් විකිණලා තියෙන හැමෝම වගේ දන්න ආටිස්ට් කෙනෙක්. එමිනම්ගේ ගීතවලටත් 2D animation කරන්න ලංකාවේ නම ජාත්‍යන්තරයට අරගෙන යන්න රැන්ඩිට පුළුවන් වුණා. අපේ තාක්ෂණයේ තියෙනවා. ඉතින් මේ තියෙන කෝවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපි රැන්ඩිව තාක්ෂණය පාවිච්චි කරලා වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ කරගන්න තමයි මේ යන්නේ. රැන්ඩි, ආයිබෝන්. ආයිබෝන් ප්‍රදර්ශන, thank you very much මට මේ ඉන්වයිට් කරලා ප්‍රෝග්‍රෑම් එකට. Right. රැන්ඩි, පළවෙනි ප්‍රශ්නේ. එමිනම්ට නිර්මාණයක් කරන්න මොන විදිහටද ඔයාට ස්ටේජ් එක සෙට් උනේ? එහෙම නැත්නම් මොන විදිහටද මේ ලෝක පූජිත එමිනම් වගේ ආටිස්ට් කෙනෙකුට ඔයා නිර්මාණයක් කරන්න අවශ්‍ය කරන බෑක්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ? ඔව්, අත්‍යවශ්‍යම ප්‍රදර්ශන. ඒක දිග කතාවක්. මොකද මේ 2018 මුලින්ම තමයි මම මුලින්ම මගේ තනියම අපි ජර්නි එක පටන් අරගෙන ගියේ. එතකොට එහෙම යද්දී ෆස්ට් ඉයර් එකේ 2019 වගේ වෙද්දී එන්ඩ් එක වගේ වෙද්දී කොමරි 2020 ජනවාරි ෆෙබ්‍රවරි වල වෙද්දී මට පොඩි ෆ්‍රී ටයිම් එකක් ආවා මගේම පැෂනේට් දෙයක් කරන්න, මක්කරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. එතෙක් වෙනකම් මං අනිත් වැඩවල යෙදිලා හිටියේ අනිත් ප්ලෑන්ස් වලට. එතනදී මං ওই වෙලාව අරගෙන මේ මියුසික් වීඩියෝ එකක් එමිනම්ගේ ලේටස්ට් ඇල්බම් එකක තියෙන සොන්ග් එකක් පික් කරලා මට මම මියුසික් වලට ආස නිසා මේ මියුසික් වීඩියෝ එක මම ෆෑන් මේඩ් මියුසික් වීඩියෝ එකක් විදිහට කරා. එතනින් ඒක ලකිලි එතන ඒගොල්ලන්ගේ ටීම් එකත් ඒ සොන්ග් එකට මියුසික් වීඩියෝ එකක් කරමින් පවතිනකොට තමයි මම ඒක පටන් ගන්න තිබ්බේ. එතකොට මම ඒක රිලීස් කරලා ඒගොල්ලන්ට ඉස්සෙල්ලා
ඒක රිලීස් කරපු ගමන් එකපාරටම ෆස්ට් ඩේකෙම 1 මිලියන් වගේ views ආවා ඊට පස්සේ 4 මිලියන් වගේ වල ආවා සෙකන්ඩ් ඩේකේ වගේ ඉතින් එතන කෙලින්ම ඒගොල්ලන්ගේ ටීම් එකට ටෙන්ෂන් එක ආවා කියන්නේ ටීම් එක අපිව ටෙන්ෂන් එක ගත්තා ඉතින් දැන් ඒක ඊමේල් කරා අපිට දවස් 4ක් විතර පස්සේ එහෙම තමයි මුලින්ම ඒගොල්ල අපි මේ ඊගොල්ලන්ට කනෙක්ට් වුනේ Right, and I think make a ton of roller coaster ride. The Kaka then go have a hamoma dana, Ivagima, Itamat, Suvisheshi, artist can a good animation curlatin. I think may Eminem, Kena artist Arunamo, Lanka Vivagama, Anakut, international level curlatina, Nirman, animation, monoad. ඔව අතෂම මම මේ UK artist character music video කරා සහ Nepal country එකේ music video එකත් කරා සහ local rock group එකේ Stigmata කියලා ඒගොල්ලන්ටත් මම මේ music video එකක් කරා ඒක South Asian music video awards වලින් number 1 ආවා සහ මේ Rahathi Mirun කියලා එකත් කරා පුංචි දූපතේ කතාව ඒව තමයි ලෝකල් ලෙවලට මතක් වෙන්නේ සහ මේ ඊට පස්සේ මම Godzilla කරාට පස්සේ හුඟක් ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා අප්‍රෝච් කරා කොරියන් රැපර් කෙනෙක් එහෙම ආවා තව ඊට අමතරව Interscope Records වලින්ම ආටිස්ට්ලා කීප දෙනෙක්ගෙම මේ හුඟක් ප්‍රොජෙක්ට්ස් ආවා ඒකෙන් අපි එක වීඩියෝයක් කරන්න පුළුවන් වුණා ස්මීනෝ කියලා රැපර් කෙනෙක්ට ඒත් සමගම තවත් රැපර්ස්ලා අප්‍රෝච් වුණා USA වලින් Tech N9ne Dax එහෙම කියන ප්‍රොඩක්ට් ලෙජෙන්ඩරි ස්ටේටස් වල ඉන්න අය ඒගොල්ලන්ගේ ට්‍රැක් එකකුත් කරා සහ උඟක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාත් අබ්‍රෝඩ් ඒගොල්ලෝ උඟක් අප්‍රෝච් කරලා තියෙනවා ඒ වගේ උඟක් ප්‍රොජෙක්ට්ස් එනවා සහ එතකොට ළඟදී ඊට පස්සේ ටෝන් ඩෙෆ් එකත් කරන්න අපිට හැකියාව හම්බුණා රයිට් රයිට් ඉතින් මේ දේවල් එක්ක මම පොඩ්ඩක් මේ අහන ප්‍රශ්න වලින් වෙනස් වෙන්න කැමති යුනිවර්සල් ස්ටුඩියෝස් එහෙම නැත්නම් මේ එමිනම්ගේ ඉන්ටර්ස්කෝප් කියන ලේබල් එකත් එක්ක ඔයා සයින් කරන්න යද්දී අපි කතා කරද්දී ඔයා කියපු දෙයක් තමයි මේ සයින් කරන ෆෝම් එකේ ශ්‍රී ලංකාව තිබෙන්නේ නැහැ කියන එක. ඉතින් පළවෙනි වතාවට මේ වගේ යුනිවර්සල් ස්ටුඩියෝස් මුළු ලෝකෙම ඉතාමත් දැවැන්ත නමක් එක්ක ලංකාවේ තනි පුද්ගලයෙක් විදිහට මේ වගේ දෙයක් සයින් කරන්න යද්දි මොන වගේ හැඟීමක්ද ෆීලිං එකක්ද ඔයාට තිබ්බේ? ඔව් අත් වශයෙන්ම ඒක මාර අමුතුම ෆීලිං එකක් ඒක ඒ කියන්නේ මං හිතුවෙත් නෑ මේ මේ ඒ වගේ රෙකග්නිෂන් එකකට එයි කියලා. මොකද මේ මම අවුරුදු කීපයක්ම මං කරන දේ කරගෙන හිටියා. ඒ කියන්නේ මේකට එකපාරටම ඒ ටෙන්ෂන් එක ආවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ අපේ ටැලන්ට් එක රෙකග්නයිස් කරා කියලා මට හිතෙනවා. ලයික් අන අපේ රටෙත් තිනෝ ටැලන්ටඩ් අය ඉන්නයි කියලා ලයික් ඒලර කියන්නේ ඒ හැඟීම ආවා ලයික් නෝ රෙප්‍රසෙන්ටින් අවර් කන්ට්‍රි වගේ. ඒතකොට මේ ඒතකොට කියන්නේ ඒගොල්ලෝ අපිව අප්‍රෝච් කරලා ලයික් අපිව ඒගොල්ලන්ගේ සිස්ටම් එකට ඉන්ක්ලූඩ් කරගත්ත වගේ එකක් තමයි දැනෙන්නේ. මොකද ඒගොල්ලෝ අපිව කොන්ට්‍රැක්ට් එක සයින් කරද්දී එතන ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකේ තිබෙන්නේ අපේ කරන්සි එක ශ්‍රී ලංකා කරන්සි එක තිබෙන්නේ අපේ කන්ට්‍රි සහ මේ you know අපේ බැංක් ඒ කියන්නේ අපේ බැංක් එකකුත් ඒකට අපි ඒගොල්ලෝ ඇඩ් කරා ඒ ෆෝර් ද ෆස්ට් ටයිම්. ඉතින් ඒක බැක් එන්ඩ් එකෙන් තමයි ඒගොල්ලෝ කරේ. එහෙම ඉතින් ඒක මාර හැංගීම් වල මොමන්ට් එකක්. Right, Rand. I think me deval ekka Randy onna api punchi break ekakata yanna yanne api ekkama randila inna. I think ilagata api punchi break ekak ganna yanne e wagema thamai me sathiye app ekak mokadda kiyalat api ikmanata balamu. අද අපි කතා කරන්න යන්නේ video calling app එක ගැන. මේක සාමාන්‍යයෙන් video call app එක කියන එකට වඩා ඊට එයා Augmented reality කියන ටෙක්නොලොජි යූස් කරලා අපි තව එක්කෙනෙක්ට සපෝට් එකක් දෙන්න නැත්නම් එයාට දෙයක් කියලා දෙන්න පුළුවන් විදියට තමයි මේ ඇප් එක හදලා තියන්නේ. මේ ඇප් එකේ ෆීචර්ස් ගැන කියන්න කලින් අපි මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගමු. හරි. දැන් අපි Play Store එක ඕපන් කරලා Life AR කියලා ඇප් එකේ නම ටයිප් කරමු. මෙන්න මං ස්ක්‍රීන් එකේ පෙන්වලා තියෙන විදියට ඇප් එකේ අයිකන් එකක් තියෙනවා. මේක ඇත්තටම Team Viewer කියන ආයතනයෙන් තමයි මේක ලබා දීලා තියෙන්නේ. අපි දැන් මේක ඉන්ස්ටෝල් කරමු. ඇත්තටම මේ ඇප් එක කිව්වොත් සාමාන්‍ය 1 to 1 වීඩියෝ කෝල් එකක් වගේම අපිට උපරිම 6 දෙනෙක් මේ වීඩියෝ කෝල් එක සම්බන්ධ වෙන්න පුළුවන්. 6 දෙනාටම පුළුවන් මේ වීඩියෝ කෝල් එක වෙන දේවල් ඔක්කොම ඉන්ටරැක්ටිව්ලි අපිට ෂෙයා කරගන්න පාසකම් දීලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ ඇප් එකෙන් අරගා පොයින්ටර්ස් නැත්නම් emojis නැත්නම් ලයින් ආර්ට් එකක් නැත්නම් ටෙක්ස්ට් එකක් විදියට ඔයාගේ අයිඩියාස් ටික ඔයාගේ යාළුවට රියල් ටයිම් ෂෙයා කරන්න පුළුවන්.
ඔන්න මං ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා ඕපන් කරගමු අපි ඔක්කොම ස්කිප් කරලා ඉවරලා get started කියන බටන් එක ඔබන්න ඊට පස්සේ මුලින්ම ඔයාගේ බර්ත්ඩේ එක මොකද්ද කියලා අහනවා ඊට පස්සේ continue ඔබන්න ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා ඉවරලා verification SMS එකක් එනවා ඒ නම්බර් එක මෙතන ඉන්පුට් කරන්න අන්තිම ස්ටෙප් එකක් විදිහට ඔයාගේ නම මොකද්ද කියලා අහනවා මේ ෆෝන් එක ඉල්ලන ඇම පර්මිෂන් එකටම ඔයා ඇලෝ කරන්න ඕනේ. එහෙමනම් මම අරුල් එක මේ ඇප් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. ඉතින් මෙතනදී අපේ ගැජට් මේනියා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් වෙන චිප් එකක් මං ගාව තියෙනවා. මම අරුල්ට ගන්නවා ලයිව් AR එකෙන් කෝල් එකක්. රයිට්. හලෝ අරුල්. හලෝ ප්‍රියා. කොහොමද? අහනවාද? මට කියන්න කොහමද චිප් එක දාලා මම ප්ලේබැක් එක බලාගන්නේ? ආ ඒකේ මේන් ඒ කියලා තියෙනවනේ. මෙන්න මේකට චිප් එක දාන්න. හරි. අන්න ලයිට් ඇප් එකක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ බටන් එක ඔපන් කරන්න. රයිට්. PB1. හරි. ඊට පස්සේ මෙන්න මේ බටන් එකත් ඔපන් කරන්න. Okay. ඊට පස්සේ මේ play button එක ඔපන්. Right. අරුල් මෙතන තාම මොකක් display එකක් නැහැ නේ. ඔව්. ඔයා අතන display කෙනෙක් check කරන්න. Right. Play වෙනවා නේ. Right අරුල් play වෙනවා. මේ වගේ හොඳ apps කෙනෙක් දැනගන්නවා නම් gadget menu එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මම අරුල්. රැන්ඩි අපිත් එක්ක ලයින් එකේ ඉන්නවා. ඉතින් ඊළඟට මම රැන්ඩිගෙන් අහන්න යන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට සමහරට ඕගොල්ලන්ට වැදගත් වෙන ප්‍රශ්නයක් සහ අර තිරය පිටුපස නිර්මාණයක් වෙද්දි මොන විදිහටද ඒක වෙන්නේ කියන එක ගැන. රැන්ඩි මගේ ප්‍රශ්නේ තමයි ඔයාගේ වර්ක් ෆ්ලෝ එක. ඔයා සාමාන්‍යයෙන් නිර්මාණයක් කරද්දී ඒකේ කන්සෙප්ට් එකේ ඉඳලා මොන විදිහටද ඒක ෆයිනල් අවුට් එකක් විදිහට යන්නේ? වර්ක් ෆ්ලෝ එක ගැන අපිට කිව්වොත් ඇත්තටම ප්‍රොසෙස් එක ඒක ඒ කියන්නේ දෙකකට දෙකකට බෙදෙන එකක් තමයි අයිඩියාස් ගන්න ප්‍රොසෙස් එක සහ අනිත් එක ටෙක්නිකල් ප්‍රොසෙස් එක මුලින්ම අපි අර සොන් එක අරගෙන අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරන එක මොන ටාගට් ඔඩියන්ස් එකට දැන්නේ ඒ ඔක්කොම බලලා මූඩ් එක බලලා වයිබ් එක කලර් ටෝන්ස් එම් බලලා ඩිසයිඩ් කරලා ස්ටෝරි ලයින් එකකුත් හිතන ඇත්තටම ස්ටෝරි ලයින්ස් කීපයක්ම අපි හිතනවා හිතලා ඒකට හරියන එක පික් කරගන්න. ඉතින් බ්‍රේන් ස්ටෝමින් සෙෂන් එක තමයි හුඟක්ම වෙහෙසෙන්නේ. හුඟක් ආගියුමන්ට්ස් උත් වෙනවා පෝෂි අතර. එතනින් එහාට ඔක්කොම ලොක්ඩවුන් වුණාට පස්සේ ස්ටෝරි බෝඩ් එකත් හදාගෙන අප්‍රූවල් එකත් අරගෙන එක්සිකියුෂන් ලෙවල් එක යනවා. එතකොට තියෙන්නේ ටික අඳින්න. මුලින්ම මම අඳින්නේ මම හුඟක්ම යූස් කරන්නේ Adobe software තමයි. ඉතින් මම Photoshop වල අත්‍යවශ්‍යම ඇඳලා ඒක ඉම්පෝට් කරනවා After Effects වලට. After Effects වල තමයි මම අත්‍යවශ්‍යම animate කරන animation එක පටන් ගන්න. ඉතින් animation සහ illustration දෙකටම යනවා at least 20 days වගේ proper music idea එකක් එම කරන්න. එම overall 30 days වගේ යනවා ඒ proper music idea එක කරන්න. Right Randy. ඉතින් මේ දේවල් විශේෂයෙන්ම වාගේ තියෙන රිසර්ච් එකට ලොකු කාලයක් යනවා කියන එක සමහර විට අන්තිම අවුට්පුට් එක බලන කෙනා දන්නේ නැතුව ඇති. ඉතින් රැන්ඩි ඊළඟ ප්‍රශ්නේ තමයි මේ Adobe එකට දාපු ප්‍රශ්නේ මොකද්ද කියන එක. ඔව් අතෝෂිම මේ මම After Effects වල කියන්නේ මට 15 years මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න වැඩ කරලා ඉතින් එන්න ඒ කරන ප්‍රොජෙක්ට්ස් කම්ප්ලිකේට් එක කම්ප්ලෙක්ස් වෙනවා. කියන්නේ හුඟක් මම පුළුවන් තරම් ඇඩ් කරනවා. එතකොට මට කියන්නේ හැකියාව තියෙන එක හැන්ඩල් කරගෙන යන්න. හැබැයි ඒකේ මේ ගිය අවුරුද්දේ මට පොඩි ඉෂුව එකක් ආවා Adobe එකේ ඒක කම්පොසිෂන් එක 1000 ලේයර්ස් වලින් එහාට පෙන්වන්නේ නැහැ. ලේයර්ස් දාගෙන එහාට. ඉතින් එතකොට මම අපි දැන් අත්‍යවශ්‍යම Adobe software එක අපි license දෙකක් තියෙන්නේ. අපිට ඒතර support එකක් තියෙනවා ඒගොල්ලන්ගෙන් chat එකේ ඒගොල්ලෝ support කරනවා. ඉතින් අපි ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නේ කිව්වම ඒගොල්ලෝ ඇවිල්ලා ඒක බැලුවා. ඒක බලලා එහෙම workflow එක කවුරුත් එහෙම කරන්න දැකලා නැහැ කියලා කිව්වා. ඒගොල්ලන්ට අත්‍යවශ්‍යම මේ project එක ඉල්ලලා ඒගොල්ලන්ගේ engineering department එකට දුන්නා. ඒක ගැන මොකද්ද කියන්නේ කරන්න පුළුවන් කියලා බලන්න. ඉතින් රැන්ඩි ඒකට වාට මේ වෙනකොට හරි යන ආන්සර් එකක් ඇවිල්ලා තියෙනවද? ඔව් අතෂන් තාම ඒක තාම උත්තරයක් එම හම්බුන්නේ නැහැ. හැබැයි අපි කන්සල්ටලි අපි ඉන් ටච් විත් දෙම් ඒගොල්ලන්ට එක්ක අපි කනෙක්ෂන් එකේ ඉන්නවා. මේ දැන්တော့ තව පොඩි බග්ස් එහෙම එනවා. ඉතින් අපි ඒගොල්ලන්ට එක්ක chat එකේ එහෙම ඉන්නවා. Right.
ඉතින් මේ දේවල් එක රැන්ඩිකෙන් අන්තිමට අහන්න ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි ලංකාවේ මේ වගේ 2D ආටිස්ලාට ඇනිමේටර්ස්ලාට ඇනිමේෂන් ආටිස්ලාට මොන වගේ ජොබ් මාකට් එකක්ද තියෙන්නේ මේක ලංකාවේ කොහොමද ඒ වගේම ඉන්ටර්නැෂනලි කොහොමද කියන එක ඔව් අතොෂෙම 2D ඇනිමේෂන් ගත්තම ඒක ඒකට මේ ටිකක් මං කරන දේට ටිකක් වෙලා යනවා හැබැයි ඒ කියන්නේ කොමර්ෂල් විදියට අපිට ඉන්ෆෝග්‍රැෆික්ස් වගේ එකකින් ඒව කරන්න පුළුවන් ලංකාවේම හුඟක් මාකට් එකක් තියෙනවා හැබැයි අපි කරන ඉදිරි ලයික් කියන අර මියුසික් වීඩියෝ වගේ කරන්න නම් ඒකට යන කාලය අනුව ඒකට හරියන ප්‍රයිස් එක මෙහෙන් හම්බෙන්නේ නැහැ ඉන්ටර්නැෂනලි නම් ඒක ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ පේමන්ට්ස් අතර ලොකු පරතරයක් තියෙනවා මෙහෙ ඒගොල්ලන්ගේ ඒ පැත්තෙන් නම් ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා හැබැයි අතෝෂෙම් දැන් අපි මේ මියුසික් වීඩියෝ දැම්මට පස්සේ මේ ඒකේ පොටෙන්ෂල් දැකලා මේ ලංකාවේ හුඟක් වැඩත් එන්න පටන් ගන්නවා අතෝෂෙම් රයිට් එහෙමනම් රැන්ඩි තෑන්ක් යූ අපිත් එක්ක වාගේ වෙලාවත් එක්ක වාගේ කාර්යබහුල ෂෙඩියුල් එකත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ අදහස් ටික බෙදාගත්තට තෑන්ක් යූ රොක්ස් ප්‍රදර්ශන ITN for inviting me තෑන්ක් යූ රැන්ඩි එහෙමනම් ඔන්න දැන් ලංකාවේ නමත් යුනිවර්සල් ස්ටුඩියෝ එකේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේ තියෙනවා ගොඩක් ලේසි දැන් එතනට යන්න ඔන්න ලංකාවේ ඉන්න ආටිස්ලාට විශේෂම කියන්න ඕන දෙයක් තමයි ඔගොල්ලෝ හැමෝටම තමන්ගේ නිර්මාණශීලී හැකියාවත් එක්ක මුළු ලෝකෙටම විවෘත වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට තියෙන Fiverr, Freelancer, Envato මේ වගේ ගොඩක් marketplace හරහා ඔයාලට පුළුවන් වෙනවා ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න customer base එකක් එක්ක එකතු වෙලා ඔයාලගේ නිර්මාණශීලීත්වය හරහා මුදල් උපයන්න. එහෙමනම් මං program එකේ මුලදිම කියපු challenge එක ගැනයි දැන් කියන්න යන්නේ. මෙන්න මේ animation එක බලන්න. ඕගලොන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ඇනිමේෂන් එක ඔයාගේම ස්ටයිල් එකකින් ඔයාට නිදහස තියනවා නිර්මාණය කරලා වෙනස්ම විදිහකට අපිට එවන එක. ඉතින් ගැජට් මේනියා Facebook page එකට ඕගලොන්ට ඔයාලගේ නිර්මාණ එවන්න පුළුවන් ලබන සතියේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හැම break එකකදීම මේ යන ඇනිමේෂන් එක අපි තෝරගන්න ජයග්‍රහකයන් හොඳම නිර්මාණ තුනකින් තමයි play වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලගේ හැකියාව මුළු ලංකාවටම පෙන්වන්න ඉතාමත් හොඳ අවස්ථාවක් කියලා මේක කියන්න පුළුවන්. එහෙමනම් ලබන සතියේ මුළු ලංකාවටම වාගේ නිර්මාණශීලීත්වය පෙන්වන්න ලෑස්ති වෙන ගමන් අලුත්ම මාතෘකාවක් එක්ක ඉතාමත් ඉන්ට්‍රස්ටිං ටොපික්ස් එක්ක තවත් ගැජට් මේනියා වැඩසටහනකින් හමු වෙමු.